හෙලෝ මම අද ඔයාලට අරගෙන ආවේ රසම රස කූල් බීමක්. ඉතින් මේ රසන කාලේදී මේ කූල් බීම එක හදලා රස බලන්න ඔයාලත්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම අලුතෙන් එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් මගේ channel එක subscribe කරන්න. Bell icon එකත් click කරන්න all කරලා තියාගන්න. මම දාන අලුත් වීඩියෝ බලන්න. ඉතින් මෙන්න මේ ද්‍රව්‍යයන් ටික තමයි මම කූල් බීම එක හදන්න පාවිච්චි කරන්නේ. මෙන්න මේ පෙන්නන ද්‍රව්‍යයන් ටික තමයි මම මේ බීම එක හදාගන්න පාවිච්චි කරන්නේ. මම ඔයාලට ලිස්ට් එක මෙතන දාන්නම්. මම මෙතනදි පෙන්නන මේ ජෙලි පැකට් එක උණු වතුර මිලිලීටර් 300ක් දාලා දිය කරලා ෆ්‍රිජ් එකේ දාලා තින්නේ කූල් වෙන්න. ඒ වගේම මම ගත්ත දෙවැනියට මම කරන්නේ අපි ගත්ත සව් ටික මේ වගේ උණු වතුරෙන් තඹ ගන්නවා. ඒ වගේම කසකස ඇට ටිකත් පොඟන්න වතුර ටිකක් මේ විදිහට දාලා තියෙනවා. දැන් බලන්න මම මේ සව් ටික මේ තඹ ගන්නවා. මේ ගානට තැම්බුණාම සව් ටික හොඳට මැති. විනාඩි 10ක් විතර සව් ටික තැම්බෙනකොට මම මේ විදිහට පෙරා ගන්නවා. සව් ටික පෙරාගෙන නැවත මම කූල් කරපු වතුර ටිකට දාලා මෙන්න මේ වගේ සෝදලා ගන්නවා. එතකොට අපිට ගානට සව් ටික වැඩි පුඩ තැඹිලත් නැතුව එකට ඇලෙන්නේ නැති විදියට මෙන්න මේ විදියට හොඳට හදා ගන්න පුළුවන්. කූල් වතුර දාලා ඒ ටිකත් මම මේ විදියට පෙරාගෙන වෙනම භාජනයකට දාලා පැත්තකින් තියා ගන්නවා. පෙඟෙන්න දාපු කසකස ඇට ටිකත් මේ වගේ සෝදලා පෙරා ගන්නවා. කොමඩු ගෙඩියෙන් කොටසක් කපලා සුද්ධ කරගන්නවා. ඇත්තටම මේ මම හදන බීම එක මේ දවස්වල තියෙන තද රසණයටත් ගොඩාක් හොඳයි. ඒ වගේම ඇඟ ගොඩාක් උෂ්ණාධික අයටත් මේ බීම එක බොන්න පුළුවන්. ඒ වගේම ගෙදරට එන නෑහිත මිතුරන්ට සංග්‍රහ කරන්නත් ගොඩක් වටින බීම එකක් තමයි මම අද ඔයාලට හදලා පෙන්වන්න ගෙනාවේ. පුංචි දරුවෝ නම් ඉතාමත් ආසයි මේ වගේ බීම එකක් හදලා බොන්න දෙනකොට. කොමඩු ටික මෙන් මේ විදිහට පොඩි කොඩු හැඩයට කපා ගන්නවා. ඉතින් මේ දේවල් කරගන්න අතරතුර මම කලින් හදාගෙන ෆ්‍රිජ් එකට දාලා තිබ්බ ජෙලි ටික මේ වෙනකොට සෙට් වෙලා තියෙන්නේ. මම ඒ ටිකත් තරම් මෙන් මේ වගේ පුංචි කොටු හැටයට කෑලි කපා ගන්නවා. අපිට කැමති ෆ්ලේවර් එකකින් ජෙලි එකක් ගන්න පුළුවන් මෙතෙන්දී. ඉතින් හැමදේම ලෑස්ති කරගෙන මම දැන් මේ ජූස් එක හදන්න යන්නේ. ඉතින් කපාගත්ත කොමඩු ටිකට මම ගත්ත ෆ්‍රෙෂ් මිල්ක් ටික මේ වගේ එකතු කරා. ඒ වගේම කලින් තම්බලා තියාගත්ත සව් ටිකත් මේකට එකතු කරනවා. ඒ වගේම කසකස ඇට ටික අපි සරුවත් හදද්දී දාන ෂර්බට් සිරප් එකෙන් මේ සැඳි පහක් විතර මම මෙතෙන්දි පාවිච්චි කරනවා. ඒ සරුවත් සිරප් එක අපිට සුප් මාකට් වලින් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ටික හොඳින්ම මිශ්‍ර කරනවා. අපි දාගත්ත සව් ටික කසකස ඇට ටික ෂර්බට් සිරප් ටික ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න ඕනි. ඊට පස්සේ අපි කපාගත්ත ජෙලි ටිකත් මේකට දානවා. ඒ වගේම මම මෙතනදී අයිස් කැට කෝපයක් විතර වගේ පාවිච්චි කරනවා. දැන් ඉතින් අපි බීම එක හදාගෙන ඉවරයි. මේ ටික හොඳට මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට රසම රස කූල් ඩ්‍රින්ක් එකක් හදලා බලන්න. මම මෙන්න මේ විදිහට ඔයාලට ග්ලාස් එකකට දාලා පෙන්වන්නම්. ඉතින් නැවතත් මේ වගේ රසම රස බීමක් හෝ කෑමක් අරගෙන ඔයාලා අතරට එන තුරු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.